එක්වේ ජයගමයනමයින් එක්සත් ජාතික පක්ෂය සහ ජනාධිපතිවරයාට සහය පළ කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැති ඇමතිවරුන් පිරිසක් එක්ව සංවිධාන කළ ජනරැලිය කඩවෙත ප්‍රදේශයේදී පැවැත්වුණේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. ලේසි ඕනෑම ATM එකට යන්න, රන් කාසි දිනා ගන්න. ලංකපේ කරගෙන ආපු සංවර්ධනයේ අවාසනාවකට 2022 ආර්ථික අර්බුදයත් එක්ක පසුගාමී වුණා. අන්නේ තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍යයේදී මෙරටේ අභියෝගයේ ආර්ථික අභියෝගයේ බාර ගන්න ඉදිරිපත් වෙච්ච නායකයා වෙන කවුරුවත් නෙවෙයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමායි කියන කාරණේ අපි ඉතාම ගෞරවයෙන් මේ අවස්ථාවේදී සිහිපත් කරනවා. නුවර ඇවිල්ලා අනුර කුමාර දිසානායක කියනවා, "කෝ ලොහන්, ලොහන් ඉන්නවද? එයාගෙන් උතවසර ගන්න එපයි." අනුර කුමාර කියනවා, "මම ඉන්න ඕනේ හිරේලු. යක්කුන්ගේ බය නම් සොහොනේ ගෙවල් හදන්නෙත් නෑ." අනුර කුමාර මහත්තයාට මම මතක් කරනවා, අපේ හමුදාවේ පුද්ගලයන්ට කරපු හානිය, අපේ රටේ ජනතාවට කරපු හානිය, අපේ රටේ දේපොළ වලට කරපු හානිය මිනි මරපු හැටි අමතක කරන්න එපා. ලාල්කාන්දයා කිව්වා නීතිය ගමට ගේනවා කියලා. නීතිය ගමට ගෙනාවොත් ජනතා විමුක්ත පෙරමුණ මොකද වෙන්නේ කියන එක තමුන්නාසෙලාට අපිට සිර දනට හිතා ගන්න පුළුවන්. ජනතා විමුක්ති පෙරමුණට අද සහයෝගය දෙන ඒ තරුණ අහිංසක ළමයින්ට මම මතක් කරලා දෙනවා, කරුණා කරලා නොමග යන්න එපා. අද චෝදනා කරනවා මිතුන්නි, රනිල් වික්‍රමසිංහ මැතිතුමා දැන් ඡන්දයක් තියන්න බය වෙලා ඉන්නේ කියලා. අර 22 සංශෝධනයක් ගෙනල්ලා දැන් ජනමත විචාරණයකට යන්න හදනවා, ජනාධිපතිවරණය කල් දානවා කියලා දැන් ලොකු ප්‍රචාරයක් අරිනවා. නැත්නම් මෙන්න මේ ජනාධිපතිවරණයකට මොකටද බය වෙන්නේ මිත්‍රෝනි? මැතිවරණයේ එතුමාට කජ්ජක්. අපි අද වැල්පාලමේ යනවා. කයිය නායක අනුර කුමාර මැතිතුමත් ඉඳන් කිව්වේ මොකද්ද? වැල්පාලමෙන් එකට වෙන්නම වෙනවයි කියලා. සමහරු මගෙන් අහනවා පොහොට්ටුව මොකද කරන්න කියලා. පොහොට්ටුව අපි හැදුවේ ගමේ සමාජිකෙන්ගෙන්. අපි අමාරුවෙන් හදපු පක්ෂය කාටවත් උගස් කරන්නේ නැයි කියන විශ්වාසය අපි තුල තියෙනවා ගරු ජනාධිපතිතුමනි. රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපති විය යුතුයි කියන යෝජනාව අපි අත උස්සලා යෝජනා සම්මත කරනවා ගරු ජනාධිපතිතුමනි. සභාව මත් ඉස්සුවා. ඒ නිසා දැන් ගැළවීමක් නැහැ ඔබතුමාට. ආරාධනා කරාම ආරාධන පිළිතුරු දෙන්න තියෙනවා. ඒක වේලාවට පිළිතුරු දෙන්න. අද මම ජනාධිපති තනතුරට පත් වෙලා දෙවනි වසර අවසන් වෙන කාලේ මම බාරගත්තේ ආර්ථිකයක් නැති රටක් ආණ්ඩුවක් නැතිරට මට වැඩ බලන ජනාධිපතිතුමා හැටියට දිවුරුම් දෙන්න රජයේ කාර්යාලය දෙන්නත් බය වුණා. අන්තිමට පාන්දර ගිහින් වාලුකාරාම පන්සලෙන් තමයි දිවුරුම් දුන්නේ. ඒ පාර මං ගිහින් මහින්ද රාජපක්ෂ මහත්මයා හම්බෙලා මේකයි තියෙන්නේ, අපි ආණ්ඩුවක් ගෙන එකතු වෙලා අපි මේක ගෙනියමු කියලා. දැන් එතුමා තමයි ඊට පස්සේ මට කිව්වා, "අපි ලෑස්ති, ඔබතුමාට සහයෝගය දෙන්න." මම ජනාධිපති, මට ඉන්න තැනක් නැහැ. ඇයි මිනිස්සු ඇතෙන්ට ඇතුල් වෙලා පිහිනුම් තටාකේ ඉඳන් නානවා බාල්දි අරගෙන? මම ගෙදර පුච්චලා. අන්තිමට අගමැති කාර්යාලය මට තිබුණ නිසා මම දිනේෂ් ගුණවර්ධන මහත්මයාය අගමැති ගල්ලා කිව්වා, "දිනේෂ්, ඔයා පහළ තට්ටුව ගන්න, මම උඩ තට්ටුව ගන්නම්. සාකච්ඡා කාමරේ අපි බෙදා ගන්නම්." මහාවංශයවත් ලියලා නැහැ රට බංකොලොත් වුණා කියලා. මොකද ජනතා විමුක්ති පෙරමුණෙන් කරේ? මිනිස්සු වෙනුවෙන් සහයෝගයක් දුන්නද? ඒ සහයෝගය ලැබුණේ නැහැ. ලෝකෙට කව උදව් කරන්න එපා. වටේ ගියා. අපිට ණය දෙන රටවල්, අපේ බැඳුම්කරුවන්, IMF සංවිධානයේ සීළු දුර එක්කම අපි එකතු වෙලා දැන් ඉන්නේ. ලංකාව මෙතනින් ගොඩ ගන්න. තව දවස් කීපයක් යනකොට නිල වශයෙන් මේ ප්‍රකාශය එනවා. ඒකට මේ තියෙන තහංචි ඔක්කොම නිල වශයෙන් යනවා. අපි සිංහල කියනවා. සිංහල කියලා වැඩක් නැහැ නේ හංගන්න ඕන. ආඩම්බර මිනිස්සු නම් ඉස්සරහට යන්න ඕන. බොරු කියලා වැඩක් නැහැ. ඒ නිසා මම සජිත්ට අනුරටත් ආරාධනා කරනවා අපි එකතු වෙලා ඉදිරියට යන්න කියලා.